මේ සතියේ මුලදී සිදු වෙච්ච අවාසනාවන්ත සිදු වීම නිසා අපි මෙතෙක්කල් අමාරු වෙන යම්කිසි ආකාරයක අත්කරගෙන ගිය ප්‍රගතියේ දිශාව නව වෙනස් වෙගෙන යන්නේ. අපි මෙතෙක්කල් ඉතාම අසිරු කාර්යයක උත්සාහය කරගෙන යන අතරතුරේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට නම් විස්තර දේශපාලන තත්ත්වයක් රටේ පවතිනම අවශ්‍යයි. දැන් මම ගැට බාර ගන්නකොට මේක ආරම්භ වුණා විතරයි. එතකොට බලාපොරොත්තු වෙන්නේ අපි මේ වැඩපටවුදු කරගෙන යන ගමන් යම්කිසි ආකාරයක දේශපාලන විස්තරවත්යක් ඇති වෙලා ඒ සහයෝගය තුලින් අපිට මේ කාර්ය තයික්මනින් අර්බුදයෙන් ගොඩේමට හැකියාවකින් තමයි අපි බලාපොරොත්තු තිබුණේ. දැන් අපි අපත් වෙලා තියෙන්නේ අගමැතිවරයෙක් නැති, මුදල් අමතුරෙක් නැති, පාර්ලිමේන්තුව යම්කිසි ක්‍රියාදාමයක් කරන්නේ නැති, විධායක ජනාධිපති කෙනෙක් පමණක් සිටින අකර්මණ්‍යත්ව තත්ත්වයක්. මේ වගේ තත්ත්වයකදී අපිට ඉල්ලා සිටින සිද්ධ වෙන විශේෂයෙන් හැකිතරම් ඉක්මනින් ස්ථාවර රජයක් පැවතීම අත්‍යවශ්‍යයි. එහෙම පත්වෙන්නේ නැත්නම් ආර්ථිකය කළමනාකර කිරීමේදී මහ බැංකුව වශයෙන් අපිට ප්‍රකාශ කරන්න වෙනවා මේ තියෙන තත්ත්වය මීටත් වඩා අරාජික තත්ත්වයට පත් වෙනවා. මගේ පණිවිඩය දැන් කියලා තියෙනවා සීලමු දේශපාලන පක්ෂවල අයට ඒ අය එකතු වෙලා යම්කිසි ආකාරයක ස්ථාර තත්ත්වයක් ගේන්නේ නැත්නම් ඒක මමද කවුද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් නෑ. කාටවත් බෑ මේ රට ගොඩ ගන්න. ඒක තනියම මට හෝ කවුරු මේ තනතුරට ආවත් මහ බැංකුවක් විසින් තනියම මේ රට ගොඩ ගැනීමට බෑ. ඒ අත්‍යවශ්‍ය ස්ථාවර තත්ත්වය රටේ නැත්නම්.